අද අපි කතා කරන්න හදන්නේ තෙල් සායම් ගැන. ඔයාලට මතක ඇති මීට කලින් වීඩියෝ එකකින් මම තෙල් සායම් සම්බන්ධව කරුණු ටිකක් ඔයකට ඉදිරිපත් කරා. ඒ කියන්නේ බේසික්ම කරුණු ටික. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මෙතන ලින්ක් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න. අද මම ඇවිල්ලා තියෙන්නේ ඔයාලට තෙල් සායම් වලට අත්‍යවශ්‍යම කරන දේ වෙන තෙල් සායම් ගැන කතා කරන්න. මම කියනවා අද වීඩියෝ එකත් එක්ක අන්තිම විනාඩිය වෙනකන් එකතු වෙලා ඉන්න. එතකොට ඔයාට තෙල් සායම් සම්බන්ධව සහ තෙල් සායම් මේ ටියුබ් එක ගැන ගොඩක් විස්තර ඔයාට දැනගන්න පුළුවන් වෙයි අපේ මේ අද කරන වීඩියෝ එකෙන්. එහෙනම් සකස් ගලයන් අපේ වීඩියෝ එකට. ඔයාලට මම මගේ කලින් වීඩියෝ එකනොත් පැහැදිලි කරලා දුන්නා තෙල් සායම් කියන්නේ මොන වගේ මීඩියම් එකක්ද කියලා. ඉතින් අදත් මම ටිකක් පැහැදිලි කරලා දෙන්නම් තෙල් සායම් කියන්නේ මොන වගේද කියලා. ඇත්තටම තෙල් සායම් කියන්නේ බොහොම සිම්පල් මෙටීරියල් එකක්. සිම්පල් විදියට තමයි මේ මෙටීරියල් එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක හදන්න පාවිච්චි කරලා තියෙන පිග්මන්ට් එක. නැත්නම් වර්ණකය සහ ඔයිල් එකක්. ඔයිල් එක විදියට බොහෝ දුරට මේ කට්ටිය මේ පාවිච්චි කරන්නේ ලින්සීඩ් කියන ඔයිල් එක. ලින්සීඩ් ඔයිල් හදන්නේ ෆ්ලක්සීඩ් ඇට වලින්. ඉතින් මේ ලින්සීඩ් කියන ඔයිල් එක පාවිච්චි කරලා තමයි මෙන්න මේ ඔයිල් පේන්ට්ස් කියන මෙන්න මේ අපි කතා කරන ප්‍රාත්‍යහාරයක් බඳු පේන්ටිං මෙටීරියල් එක හදලා තියෙන්නේ. ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ ලෝකේ තියෙන ප්‍රධානතම චිත්‍ර අඳින මීඩියම්ස් දෙක තමයි ඇක්‍රලික් සහ ඔයිල් කියන්නේ. ඉතින් අපි ඇක්‍රලික් සායම් ගන්න පුළුවන් වතුරෙන් කවලම් කරන්න නැත්නම් වෝටර් බේස් මීඩියම් එකක් විදියට ඔයිල් පේන්ට්ස් අපි සලකලා තියෙන්නේ ඔයිල් බේස් මීඩියම් එකක් විදියට. වෙළඳ පොලේ මිලදී ගන්න තියෙන ඔයිල් පේන්ට්ස් ගැන කතා කරොත් අපිට මිලදී ගන්න පුළුවන් ඔයිල් පේන්ට්ස් ස්ටුඩන්ට් ග්‍රේඩ් එකෙන් මිලදී ගන්න පුළුවන් ආටිස්ට් ග්‍රේඩ් එකෙන් මිලදී ගන්න පුළුවන් ඒ වගේම තමයි ප්‍රීමියම් කියලා ග්‍රේඩ් එකකුත් තියෙනවා. ඉතින් මේ ග්‍රේඩ් තුනෙන්ම අපිට ඔයිල් පේන්ට්ස් මිලදී ගන්න පුළුවන්. අපි මුලින්ම කතා කරමු ස්ටුඩන්ට් ග්‍රේඩ් කලර්ස් ගැන. ස්ටුඩන්ට් ග්‍රේඩ් කලර් එකක් කියන්නේ ඒ කියන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට චිත්‍ර සම්බන්ධව ඉගෙන ගන්න කෙනෙක්ට නැත්නම් ගොඩක්ම බිගින කෙනෙක්ට තමන්ගේ ආර්ට් වර්ක් සේල් කරන්නේ නැති බිගින කෙනෙක්ට මීඩියම් එකේ වැඩ කරගන්න ඉගෙන ගන්න අපිට ගන්න පුළුවන් පේන්ට් විශේෂකට තමයි අපි ස්ටුඩන්ට් ග්‍රේඩ් පේන්ට්ස් කියලා කියන්නේ. ඉතින් මේ ස්ටුඩන්ට් ග්‍රේඩ් පේන්ට්ස් හැදිලා තියෙන්නේ ಜಾති කිහිපයක් එකතු කරලා. එතකොට මම අර කලින්ම කිව්වා පිග්මන්ට් එක සහ ඔයිල් එක තමයි අපේ පේන්ට්ස් වල තියෙන්නේ. ඉතින් ඊට අමතරව ස්ටුඩන්ට් ග්‍රේඩ් පේන්ට් එකට එනකොට ඒකට ෆිල් ඇඩ් කරලා තියෙනවා. ඉතින් ෆිල් ඇඩ් කරපු එකෙන් කාලයක් යනකොට පේන්ට් එකේ තියෙන ඩියුරබිලිටි එක අඩු වෙලා පේන්ට් එක ෆේඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට බහුතරයක් ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ පේන්ට්ස් හල් පැවැත්මෙන් අඩුයි. ආටිස්ට් ග්‍රේඩ් එකේ තියෙන පේන්ට්ස් ආටිස්ට්ලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවා කල් පැවැත්මෙන් වැඩි. ඒ වගේම තමයි මිලෙනුත් වැඩි. ඒ කියන්නේ සාකුවට තට්ටු වෙනවා. ඒ නිසා ඔයා පේන්ට්ස් නාස්ති කරන කෙනෙක් නම් ඔයා සේල් කරන්න නැත්නම් චිත්‍ර ඔයා ස්ටුඩන්ට් ග්‍රේඩ් එකේ ඒවා අරගෙන ස්ටඩි වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පේන්ට්ස් ගැන කතා කරනකොට තව පේන්ට්ස් වර්ග කැටගරි දෙකකට බෙදෙනවා. මැෂින් මේඩ් සහ හෑන්ඩ් මේඩ් විදියට. ඒ කියන්නේ අතින් අඹරලා අතින්ම හදන පේන්ට්ස් විශේෂ තියෙනවා. ඒවා ගොඩාක් මිලයි. ඒ වගේම තමයි ක්වොලිටි එක ගත්තොත් අංක එක බෙස්ට් ක්වොලිටි එකේ තියෙන මෙන්න මේ හෑන්ඩ් මේඩ් පේන්ට්ස්. ඉතින් මිලයි කියන්නේ අපිට දැනට ලංකාව ජීවත් වෙලා ඉන්න අපේ මට්ටමේ ඉන්න දුප්පත් ආටිස්ට්ලට එෆෝඩ් කරන්න බොහොම අමාරු පේන්ට් විශේෂයක් තමයි මෙන්න මේ හෑන්ඩ් මේඩ් පේන්ට්ස් කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් මැෂින් මේඩ් පේන්ට්ස් වලට යන්න. ඉතින් ගොඩක්ම අපිට ගන්න තියෙන වින්සන් නිව්ටන් වගේ බ්‍රෑන්ඩ්ස් වල තියෙන්නේ මැෂින්ස් වලින් තමයි හදන්නේ. ඒ වගේම තමයි කැමල් ආයතනයෙන් ගහලා තියෙන කැමල් බ්‍රෑන්ඩ් එක ඉන්දියන් කලර්ස්. එතකොට මාරිස් වගේ චයිනීස් කලර්ස් ඔක්කොම මැෂින්ස් වලින් තමයි අඹරලා හදන්නේ. ඉතින් ඒව හොඳයි අපිට වැඩ කරගන්න හෑන්ඩ් මේඩ් මෝඩ් නැහැ. දැන් මෙච්චර මේ කතා කරන තෙල් සායම් සම්බන්ධව අපි ගුණය ගැන කතා කරොත් අනිවාර්යයෙන්ම මේ කතා කරන තෙල් සායම් වල ගුණය ගැන කතා කරන්න ඕන. තෙල් සායම් කියන්නේ ෆාස්ට් ඩ්‍රයිව් මීඩියම් එකක් නෙමෙයි. ඒක ටික කාලයක් යනවා මේක වේලෙන්න. එතකොට අපි ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරන විදියත් බොහෝ දුරට වෙනස්. මොකද
වේලෙන්න යන කාලය ගැන හිතලා. නැ ඔයිල් පේන්ට් එකට අලුතෙන් මාපු කට්ටිය කියන ප්‍රශ්නයක් තමයි අයියේ මේ පේන්ට් එක වේලෙන්නේ නැහැ පේන්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවනි කියලා. ඉතින් ඒ කට්ටියන්ට මට කියන්න තියෙන පේන්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක පේන්ට් එක කොහොමද දවස් දෙකක් විතර යනකම් වේලෙන්නේ නැහැ. ඉතින් අපිට යම්කිසි මීඩියම් වර්ග පාවිච්චි කරලා මේ ඩ්‍රයින් ටයිම් එක චුට්ටක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. හැබැයි අමු මාධ්‍ය වේලෙන්න යන වෙලාවට වඩා අඩු කරන්න බෑ. හැබැයි අපි කවලම් කරලා වැඩේ පාවිච්චි කරගෙන යනකොට පොඩි වෙනසක් තියෙනවා. ඉතින් ඒ ගැන මම පස්සේ වීඩියෝ එකකින් කතා කරනවා. මෙන්න මේ පේන්ටිං මීඩියම් සම්බන්ධව, කියන්නේ අපිට ඩිලූට් කරන්න තියෙන මීඩියම් සම්බන්ධව අපි ඉස්සරහට කතා කරමු. අර මම කලින් කිව්වා වගේ තෙල් සායම් වේලෙන ගොඩාක් වෙලාව යනවා. ඉතින් ඒ ටයිමින් තියාගෙන අපි දැනගන්න ඕන අපේ චිත්‍ර අඳින්න. ඒ වගේම තමයි මේකේ තියෙන බෙනිෆිට් එකක් විදියට අපිට දකින්න පුළුවන්. ඇක්‍රිලික් සායම් වගේ ඉක්මනටම වේලෙන්නේ නැති නිසා අපිට බ්ලෙන්ඩින් ස්ටේජ් එකේදී බ්ලෙන්ඩින් කරගන්න ගොඩක් ලේසි. ඒ වගේම තමයි අපිට වැරදෙන තැන් වයිප් කරලා දාන්න, හූරලා ඉන් කරන්න, ওই වගේ වැඩ ගොඩාක් කරගන්න පුළුවන් ඔයිල් පේන්ට් මීඩියම් එක ඇතුලේ. ඒ වගේම තමයි මට කලින් කියන්න අමතක වෙච්ච කාරණයක් තියෙනවා. ඒ තමයි ඔයිල් පේන්ට්ස් කියන්නේ ගොඩාක් පරණ මීඩියම් එකක්. ගොඩාක් පරණ ආටිස්ලා පාවිච්චි කරපු මීඩියම් එකක් මේ ඔයිල් පේන්ට්ස් වලින් පස්සේ තමයි මේ ඇක්‍රිලික්ස් වෝටර් කලර් වගේ මීඩියම් ස්වර්ග මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට හිතා ගන්න පුළුවන්නේ ලියනාඩෝ ඩාවින්චි ඇඳපු මොනාලිසා වගේ චිත්‍රයක් තාමත් අපේ ලෝකේ රැඳිලා තියෙනවා. ඒ වගේම තමයි ඒකේ හානිය අවම මට්ටමක තියෙනවා. ඊටත් වඩා පරණ චිත්‍ර ඔයිල් පේන්ට්ස් පාවිච්චි කරලා ඇඳපු චිත්‍ර දැනට හොයාගෙන තියෙනවා. ඉතින් ඒවයි ඩියුරබිලිටි එක ගත්තොත් ගොඩක්ම ඉහළ තැනක තියෙනවා ඔයිල් පේන්ට්ස් මීඩියම් එකෙන් ඇඳපු චිත්‍ර. අපිට තෙල් සායම් ගැන කතා කරනකොට විවිධාකාරයේ තෙල් සායම් සන්නාම ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවේ හදන පේන්ට්ස් වර්ග තියෙනවා ගොඩක් හොඳයි. ඒ වගේම තමයි චීනයේ හදන පේන්ට්ස් වර්ගත් තියෙනවා අපිට පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවකින් තොරව. ඒ වගේම තමයි යුරෝපයේ හදන පේන්ට්ස් වර්ග තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. මොකද යුරෝපය තමයි මෙන්න මේ තෙල් සායම් කියන මීඩියම් එකේ නිකන් අයිතිකාරයෝ වගේ ඉන්නේ. ඒ නිසා ඒ කට්ටිය තමයි මේ තෙල් සායම් මීඩියම් එක ඉස්සරහට ඩිවලොප් කරන්නේ, අලුත් දේවල් ගේන්නේ. ඒ වගේ ගොඩාක් දේවල් කරන්න මෙන්න මේ යුරෝප ජාතිකයෝ. ඉතින් අපිට මෙන්න මේ එක එක රීජන් වලින් එක එක ජාතියේ තෙල් සායම් වර්ග, තෙල් සායම් මීඩියම් වර්ග අපිට ගන්න පුළුවන්. ඉතින් බ්‍රෑන්ඩ්ස් විදියට ගත්තොත් අපිට වින්සන් නිව්ටන් යුරෝපෙන් ගන්න පුළුවන්. එතකොට ගැම්ලින් වගේ තෙල් සායම් ඔය වගේ දේවලුත් අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අපේ ආසල්වැසි රට වෙන ඉන්දියාවෙන් කැමල් වගේ ජාති ගෙන්න ගන්න පුළුවන්. කැමල් කියන බ්‍රෑන්ඩ් එක මම පෞද්ගලිකව පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකක් නිසා කියන්නේ කිසිම අවුලක් නැහැ. ඒ වගේම ඉතාලම අගේ කරන්න ඕන පේන්ට් විශේෂයක් කියලා කියන්න පුළුවන් කලර්ස් එහෙම රෙඩ් එක ගත්තොත් බ්ලූ එක ගත්තොත් ගොඩක්ම හොඳ මට්ටමක තියෙනවා ඒ පේන්ට්ස් වල. ඒ වගේම තමයි අපිට චයිනීස් බ්‍රෑන්ඩ්ස් විදියට ගන්න පුළුවන් මාරීස්, ඒ වගේ බ්‍රෑන්ඩ්ස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ දැනට බ්‍රෑන්ඩ්ස් කීපයකුත් ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා වගේකුත් තියෙනවා. ඉතින් ඒ ගැන නම් මම එච්චරම කියන්න දන්නේ නැහැ මොන විදියටද කියලා. මොකද මම ඒව පාවිච්චි කරපු නැති නිසා. පාවිච්චි කරන්න චාන්ස් එකක් ආවොත් ස්පොන්සර් පාරක් වගේ වැදුනොත් ඔයාලට මම අනිවාර්යෙන් ඒ හා සම්බන්ධව තියෙන එක්ස්පීරියන්ස් එකත් ගෙනල්ලා දෙන්න. ඔයිල් පේන්ට්ස් වල මම කලින් කිව්වනේ මේකට පිග්මන්ට් එක දාලා තියෙනවා, ඔයිල් එක දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ පිග්මන්ට් එක කියන සාධකය ගොඩක්ම වැදගත් වෙනවා අපේ පේන්ට් එක වේලෙන්න කොච්චර වෙලා යනවද කියන එකට. ඒ වගේම තමයි මේ පේන්ට් එකේ හැසිරීම සම්බන්ධවත් මේ පිග්මන්ට් එක තමයි වග කියන්න ඕනේ. ඒ කියන්නේ අපි පේන්ට් ටියුබ් එකක් ගත්තට පස්සේ පේන්ට් ටියුබ් එකේ අපිට සඳහන් කරලා තියෙනවා මේ පේන්ට් එක මොන විදියේ පේන්ට් එකක්ද කියලා. මේක ඔපෙක් පේන්ට් එකක්ද, සෙමි ඔපෙක් පේන්ට් එකක්ද, නැත්නම් සෙමි ට්‍රාන්ස්පරන්ට් පේන්ට් එකක්ද, එහෙමත් නැත්නම් මේක ෆුල් ට්‍රාන්ස්පරන්ට් පේන්ට් එකක්ද කියලා. ඒක අපිට බලා ගන්න පුළුවන් අපේ පේන්ට් එකේ ලේබල් එකේ පොඩි කොටුවක සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමහර ලේබල් වල වෙන වෙන සංකේත පාවිච්චි කරලා ඒක සඳහන් කරලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ට්‍රාන්ස්පරන්ට් පේන්ට් එකක් ගත්තොත් ඒකේ සුදු පාට කොටුවක් අපිට බලා ගන්න පුළුවන් කිසිම වර්ණයක් නැති. එතකොට ෆුල් ඔපෙක් පේන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් ඒ කළු පාට කොටුවක්. ඒ වගේම තමයි අපිට සෙමි ට්‍රාන්ස්පරන්ට් හෝ සෙමි ඔපෙක් කියන එක අපිට බලා ගන්න පුළුවන් අර්ධ වශයෙන් පාට කරපු කළු සුදු කොටුවකින්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මෙන්න මේ පිග්මන්ට් එක මත තමයි රඳා පවතින. සමහර පිග්මන්ට්ස් වර්ග තියෙනවා. ඒ පිග්මන්ට්ස් සමහර කලර්ස් ඇත්තටම මේ දේවල් වල ට්‍රාන්ස්පරන්ට් ගතිය වැඩි. ඒ වගේම තමයි සමහර කලර්ස් ඔපෙක්. ඒ කියන්නේ ඔපෙක් කලර් එකක් කියන්නේ අපි යට කලර් එක සම්පූර්ණයෙන්ම වහලා දාන්න පුළුවන් කලර්ස් වලට. ට්‍රාන්ස්පරන්ට් කලර් කියන්නේ අපි
කැන්වස් එක කඳිනකොට ඒකේ අපි යටින් අපි දැනට අඳින කලයකට යටින් තියෙන කලයක අපිට යම් තාක් මට්ටමකට එළියට ගන්න පුළුවන් වර්ණ වලට තමයි අපි ට්‍රාන්ස්පරන්ට් කලර්ස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි තෙල් සායම් වල මිල ගණන් ගැන කතා කරොත් මට අද කාලේ පවතින මිල ගණන් ගැන ලොකුවටම කතා කරන්න බැහැ. මොකද මේ රටේ දැනට තියෙන තත්ත්වයත් එක්ක මිල ගණන් ශීඝ්‍ර ලෙස වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ නිසා මට හරියට මිල ගණන් ගැන සඳහන් කරන්න බැහැ. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් එක අනුව යුරෝප් බ්‍රෑන්ඩ්ස් වල මිල ගණන් වැඩි. ඉන්දියන් බ්‍රෑන්ඩ්ස් වල සාමාන්‍යයෙන් තියෙනවා චයිනීස් බ්‍රෑන්ඩ් ගොඩක් මිල අඩුයි. ඉතින් එහෙමයි කියලාත් නෑ මේ බ්‍රෑන්ඩ්ස් වල ස්ටුඩන්ට් ක්වොලිටි එක, ආටිස්ට් ක්වොලිටි එක, ප්‍රීමියම් ක්වොලිටි එක ගත්තාම එතනත් මිල වෙනසක් වෙනවා. ඒ වගේම තමයි අපිට පිග්මන්ට් එකෙන් පිග්මන්ට් එකට, ඒ කියන්නේ කලර් එකෙන් කලර් එකට එකම බ්‍රෑන්ඩ් එකේ ml අගය වෙනස් වුණත් ගොඩක් වෙලාවට ඒ පිග්මන්ට් එකෙන් පිග්මන්ට් එකට මිල ගණන් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ක්‍රිම්සන් කලර් එක ගත්තොත් ටයිටේනියම් වයිට් කලර් එක ගත්තොත් මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා එකම ml ප්‍රමාණය ටියුබ්ස් වලත්. ගොඩක් වෙලාවට අපි දේවල් ගත්තට පස්සේ කරන්නේ නැති දෙයක් තමයි පේන්ට් ටියුබ් එක ගන්න. අපි විශේෂයෙන් පේන්ට් ටියුබ් එකක් ගොඩක් වෙලාවට අපි ගන්න බලන්නේ මිලානුව සසඳලානේ. එහෙම නේ, සාමාන්‍යයෙන් ඔයා බලන්න ඕන ඔයාගේ මේ පේන්ට් එක ඔයාගේ වැඩේට කොච්චර දුරකට ගැලපෙනවද කියලා. ඉතින් ඒ දේ බලන්න නම් ඔයාට සාමාන්‍යයෙන් දලාදහසක් ගන්න ඔයාට පේන්ට් ටියුබ් එකේ තියෙන ලේබල් එක කියවන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දැන් බලමු සාමාන්‍ය යම් තාක් දුරකට වැදගත් කියලා කියන දේවල් ගැන පොඩ්ඩක් සලකලා බලලා. මුලින්ම ඔයාට පේන්ට් ටියුබ් එකක් අතර ගත්තට පස්සේ ඒකේ කල එක මොන වගේද කියලා බලන්න පුළුවන්. කල කොළ එකක් තියෙනවා සමහර පේන්ට් ටියුබ්ස් වල. ගොඩක් වෙලාවට සමහර ඒවා එන කොළ එකක් විදියට නෙමෙයි තියෙන්නේ, ඒක පොඩි කොටුවක තමයි කල එක මොන වගේද කියලා print කරලා තියෙන්නේ. ඒ වගේම print කරපු කල එකට අමතරව කල එකේ නම ඒ කට්ටිය අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ නමෙන් අඳුරගන්නත් මේ නම මේ වර්ණයට පොදුවේ මුළු ලෝකෙම පාවිච්චි කරන නම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි සමහර පේන්ට් ටියුබ් වල මේ නමට පොඩි වෙනසක් කරලා තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් අල්ඩමරින් බ්ලූ ගත්තොත් අල්ඩමරින් බ්ලූ හියු වගේ නමක් දාලා තියෙන්න පුළුවන්. ඉතින් මේ හියු වගේ නමකින් කියන්නේ මෙතන තියෙන නියමම අපිට හොයාගන්න තියෙන මේ ලෝකේ තියෙන නියමම අල්ටමරින් පිග්මන්ට් එක නෙමෙයි. හැබැයි ඒ අල්ටමරින් පිග්මන්ට් එකට සමාන වෙන්න තවත් පිග්මන්ට් වර්ග එකතු කරලා ප්‍රී මික්ස් කරපු කලර් එකක් තමයි මෙතන තියෙන්නේ. හැබැයි මෙතනදී වර්ණයේ වෙනස් වීමක් යම්කිසි කාලයකදී සිද්ධ වෙන්න පුළුවන් කියන දේ තියෙනවා. මොකද ඔරිජිනල් අල්ටමරින් බ්ලූ කලර් එක අවුරුදු 100ක් 200ක් විතර යනකම් ඒක කොහොමටවත් වෙනස් වෙන්නේ නැහැ. අල්ට්‍රමරින් බ්ලූ නැත්නම් ඔය ගොඩක් වෙලාවට බ්ලූ කලර්ස් ගන්නෙ මිනරල්ස් වලින්. එතකොට මේවා ගොඩක්ම මිනරල්ස් වලින් ගන්න දේවල් නිසා, සමහර ගල් වර්ග කුඩු කරලා ගන්න දේවල් නිසා මේවායි කලර් එක ගොඩාක් කාලයක් යනකම් වෙනස් වෙන්නේ නැහැ. සමහර වර්ණ හදන්න මැණික් වර්ග විශේෂ පවා කුඩු කරලා ගන්නවා. ඒ නිසා මේවායි මිල ගණන් ගොඩක් වැඩි. අන්නේ මිල පාලනය කරන්නත් ඒවයේ තියෙන දුර්ලභභාවය නිසා අද වෙන කොට ඔරිජිනල් කලර්ස් හොයාගන්න අමාරුයි. ඒ නිසා ඒ කට්ටිය වර්ණ වලට හියු වගේ නම් දාලා ඒ වර්ණයම අපිට ලබා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒකත් අපිට වර්ණේ නම ගැන කතා කරද්දි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් පිග්මන්ට් එකේ නම්බර් එක. ගොඩක් වෙලාවට ওই පිග්මන්ට් වර්ග දෙක තුනක් එකතු කරලා හදන කලර්ස් වල පිග්මන්ට් නම්බර්ස් දෙකක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පිග්මන්ට් වර්ග දෙකක් එකතු කරලා තියෙන නිසා එතන පිග්මන්ට් නම්බර්ස් දෙකක් තියෙනවා. අපිට තනි පිග්මන්ට් නම්බර් එකකින් තියෙන දේවලුත් බලා ගන්න පුළුවන්. ඒ ඔරිජිනල් කලර් එක සුලබ වුණොත් සුලබ තැන්වල ගොඩක් වෙලාවට පිග්මන්ට් වර්ග දෙක තුනක් එකතු කරලා හදාගනිපු පිග්මන්ට් තමයි අපිට බලා ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔපැසිටි එක මම අර කලින් කියවපු විදියටම සඳහන් කරලා තියෙනවා ලේබල්ස් වල. ඒ වගේම තමයි ASTM ස්ටෑන්ඩර්ඩ්ස්, නැත්නම් අපි ඔකට කියනවා ලයිට් ෆාස්නර් ස්ටෑන්ඩර්ඩ් එක, මේකත් සඳහන් කරලා තියෙනවා. මේක ඇත්තටම ගොඩක් වැදගත් ස්ටෑන්ඩර්ඩ් එකක්. හේතුව තමයි මේක සඳහන් කරලා තියෙන්න පුළුවන් තරු විදියට, එහෙමත් නැත්නම් රෝම ඉලක්කම් විදියට, නැත්නම් වැලියු එකකින් සඳහන් කරලා තියෙන්න පුළුවන් මේක කොච්චර ස්ටෑන්ඩර්ඩ් එකට ගැලපෙනවද කියලා. ඒ කියන්නේ ලයිට් ෆාස්නර්ට කියන්නේ ඔයාගේ මේ කලර් එක හිරු එළියට නිරාවරණය වීමෙන්, ඒ කියන්නේ ආලෝකයට නිරාවරණය වීමෙන් කොච්චර කාලයක් එම වර්ණය නොනැසී පවතිනවද කියන එක තමයි මේ රේටිංස් වලින්
කියලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මං පස් වෙලාවක වීඩියෝ එකක් කරන්නම්. මේ රේටින් එක අපි කියවගන්න මොන විදියටද මේ රේටින් එක දැන් අපි හුඟක් වටින වැඩක් කරනවා නම් මේ රේටින්ග්ස් ගොඩක් ඉහළ අගයක තියෙන ඒවෝන අපි ගන්න. ඒ නිසා අපි වෙනමම වීඩියෝ එකක් කරමු ඒ හා සම්බන්ධව. ඒ වගේම මේ ඔයිල් පේන්ට්ස් ටියුබ් වල සඳහන් කරලා තියෙනවා සීරීස් නම්බර් කියලා එකක්. ඒ කියන්නේ මේකට සීරීස් සීරීස් 1 සීරීස් 2 සීරීස් 3 වගේ සීරීස් වලින් තමයි ඔයිල් පේන්ට්ස් එලියට නිකුත් කරන්නේ. හේතුව තමයි මේ කට්ටිය මේකෙන් අදහස් කරන්නේ මේ කට්ටිය මේ ටියුබ් එකක් හදන්න කොච්චර වියදමක් දරනවද කියලා. ඉතින් අන්නේ වියදම අනුව තමයි අපිට මෙන්න මේ තියෙන ටියුබ්ස් මිලදී ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කට්ටියට ලාභයක් තියෙන ඕන නිසා මේ සීරීස් අගේ අනුව අපිට ලැබෙන ඔයිල් පේන්ට් එකේ මිල ගණන් ගොඩක් දුරට වෙනස් වෙනවා. ඒ වගේම තමයි ඔයා ස්ටුඩන්ට් වර්ෂන් එකක් පාවිච්චි කරනවා නම් ඒකේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට සේෆ්ටි ස්ටෑන්ඩර්ඩ්ස් පවා ඊට අමතරව චිල්ඩ්‍රන් සේෆ් කියලා ගහලා තියෙන ඒවා ගොඩක් වෙලාවට බලා ගන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න මේකේ සමහර පිග්මන්ට්ස් වර්ග නිසා විස වෙන ගතියක් තියෙන්න පුළුවන්. සමහර අයට සමහර කලර්ස් වර්ග ඇලර්ජික් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒවා බලාගෙන පාවිච්චි කරන්න ඉස්සර නම් ගොඩක් ඈත අතීතයේදී මෙන්න මේ ඔයිල් පේන්ට්ස් කියන දේවල් වලට පාවිච්චි කරලා තියෙන සමහර වර්ණ වර්ග අද වෙනකොට පාවිච්චි කරන්න හේතුව තමයි ඒවා ඇත්තටම හාම්ෆුල් වෙච්ච නිසා. මිනිස්සුන්ට එක එක ලෙඩ රෝග හැදෙන්න පිළිකාකාරක විදියට වැඩ කරපු නිසා දැන් මේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. උදාහරණයක් විදියට අපිට ලෙඩ් වයිට් එක වගේ ගත්තොත් දැන් අද කාලේ ලෙඩ් වයිට් එක අපිට බලා ගන්න නැහැ. කැඩ්මියම් කලර්ස් බලා ගන්න නැහැ. ඒවා තිබුණත් ඒවා හියු විදියට තියෙන්නේ. මොකද ඒ වර්ණ වලින් ඒවා බැරලෝහ. ඒ බැරලෝහ වලින් අපිට වෙන්න තියෙන හානිය වැඩි. ඒ වගේම තමයි ඔයා ස්ටෝ කරනවා නම් මේ පේන්ට්ස් වර්ග මේවට සොල්වන්ට් කවලම් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මෙයා ස්ටෝ කරද්දි මෙයා පාවිච්චි කරද්දි ගොඩක්ම වෙලාවට වාතාශ්‍රය තියෙන තැනක ඉඳන් පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයා කාමරයක් ඇතුලේ ඉඳන් පාවිච්චි කරනවා නම් මේවා කාමරයේ ජනෙල් ඇරලා ඒ වගේ වාතය ඇතුළට එන විදියක් හදාගෙන ඕන පාවිච්චි කරන්න. නැත්නම් ඔයාට මෙන්න මේ පේන්ට් එකේ තියෙන සොල්වන්ට් වර්ග සහ ඊට අදාළව තියෙන සමහර කෙමිකල්ස් වර්ග ආග්‍රහණය වෙන්න පුළුවන්. එතකොට ඔයාට පසු කාලීනව ඔයාට දීර්ඝකාලීන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා ඔයිල් පේන්ට් එක විතරක් නෙමෙයි ඕනම පේන්ට් එකක් පාවිච්චි කරද්දි ඒ ක්‍රියාපටිපාටි අනුගමනය කරා නම් හරි. ඒ වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් පිග්මන්ට් එකට කෝඩ් එකක්. මේ කෝඩ් එක ගැනත් මම පස්සේ වීඩියෝ එකක කරන්නම් වැඩිදුර වීඩියෝ එකටක. මොකද මේ තෙල් සායම් සම්බන්ධව ඔයාලට කියපු දේවල් අද මම මේ වීඩියෝ එකෙන් කියපු දේවලුත් දිග වැඩි වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඔයාලත් එක්ක මට ෂෙයා කරගන්න. ඒ නිසා මම පස්සේ වීඩියෝ එකක තව ඔයිල් පේන් සම්බන්ධව ඔයාලට ඉදිරි වීඩියෝ කරගෙන යන අතරතුර ගොඩක් දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. මොකද එක දවසේ මේව කියලා දුන්නට පස්සේ ගොඩක් අවුල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මං හිතනවා ඔයා අද ඔයිල් පේන් සම්බන්ධව ගොඩාක් වටිනා කරුණු ටිකක් දැනගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකන් රැඳිලා හිටපු ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඉක්මනටම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරාට පස්සේ එන bell notification එකට ඕල් දාලා තියාගන්න. එතකොට ඔයාට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඒක බලන්න පුළුවන්. මොකද ඒක notify කරනවා ඔයාට මගේ වීඩියෝ එකක් දාපු ගමන්ම. ඒ වගේම තමයි ඔයාට මගේ මේ වීඩියෝ එක සම්බන්ධව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් ඒ වගේම තමයි මට නොකියවෙච්ච කාරණයක් මොකක් හරි තියෙනවා නම් ඒ වගේ ඕනම දෙයක් පල්ලෙහාක් comment section එකේ දාලා තියන්න. ඒ වගේම තමයි මම මේවා ගන්න පුළුවන් තැන් ඒ වගේ දේවල් ගොඩක් දේවල් description box එකේ දාලා තියන්න. ඒ තැන් වලින් ඒ link වලට ගිහිල්ලා ඔයාලට මේ දේවල් මිලදී ගන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් කරගන්න පුළුවන් මම පල්ලෙහා description box එකේ දාලා තියෙන links වලින්. ඒ වගේම තමයි මම මේ සම්බන්ධව කරලා තියෙන හැම වීඩියෝ එකක්ම ඔයාට පුළුවන් ගිහිල්ලා බලන්න මගේ channel එකේ. මගේ channel එකේ AL කලාකාරයා හරි මගේ නම ජනිත වීරවර්ණ කියලා හරි ඔයාට search කරොත් මගේ channel එක උඩටම එනවා. ඉතින් ඒ channel එකට ගිහිල්ලා ඔයාට බලන්න පුළුවන්. මම දැනට මං හිතන්නේ videos 150කට වඩා දැනට මං මගේ channel එකට දාලා තියෙනවා. ඉතින් ඒව ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මේ වගේ descriptional videos ගොඩක් ඒ තැන තියෙනවා. ඉතින් ආරාධනා කරලා සිටිනවා මගේ channel එකට ඇවිල්ලා ඒ හැම දෙයක්ම බලන්න.
බලලා ඔයාගේ අදහසක් මොකක් හරි තියෙනවා නම් ඒ හැම වෙලාවකම මට කමෙන්ට් එකකින් දාන්න මම පුළුවන් හැම වෙලාවකම ඔයාලගේ කමෙන්ට්ස් බලලා ඒවට රිප්ලයි කරන්න තමයි බලාගෙනම ඉන්නේ ඔයාගේ කමෙන්ට් එක මට ගොඩක්ම වැදගත් ඒ නිසා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න එහෙනම් අදට අපේ වීඩියෝ එක ඉවරයි කියන්න මතක වෙච්ච දෙයක් තියෙනවා ඔයාගේ ඔයිල් පේන්ස් වලින් චිත්‍රන්දින යාළුවෙක් ඉන්නවා නම් එයාටත් මේක පෙන්වන්න එයාට මේක පේන්න සෝෂල් මීඩියා හරහා ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න එහෙනම් අදට අපේ වැඩසටහන ඉවරයි මම ගිහින් යන්නම් මම ජනිත් අයුබෝවන්